මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා පින්වත්නි මේ ජීවිතේ අවබෝධය කරා අපිට යන්න බැරි වුණේ වෙන මොකක්වත් නිසා නෙමෙයි අපේ අභ්‍යන්තරිකව සංසිද්ධිය අපට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. එතකොට අපිට ස්කන්ධයන් පිළිබඳව යථාභූත ඥානයක් තිබුණ නැති නිසාමයි අපි හැම අවකාශයකදීම අරබුදකාරී තැනක හිර වෙලා හිටියේ. එතන මේ අරබුදෙන් මිදෙන්න ඕන කියලා ජීවිතයේ අත්දැකීම් තියෙන මිනිස්සෙකුට අදහසක් තියෙනවා. එයාගේ ජීවිතයේ අත්දැකීම් එක යාට හිතෙනවා ආයෙත් මෙහෙට ආවත් මේ දුකම තමයි. ඒ නිසා ආය මෙහෙට එන්න ඕනේ නැ වගේ එකක් මිනිසුන්ගේ ඔළුවේ වැඩ කරනවා. ඒතර එහෙම ඔළුවේ එහෙම අදහසක් තිබ්බට මදි ඒකට අදාළ ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග තමයි අපි තුල දුර්වල වෙලා තියෙන්නේ. ତර ජීවිතයේ අවබෝධය කරා යන්න උමනාව තියෙන කෙනෙක් නම් එයා ස්කන්ධ ඔක්කොම දියුණු කළ ප්‍රඥාවකින් අවබෝධ කරන්න ඕනේ කියලා එකක් නැහැ. එයාට එකම එක ස්කන්ධයක් ඔස්සේ වුණත් අවබෝධය කරා යන්න පුළුවන්. හැබැයි අවබෝධය කරා යන්න නම් ස්කන්ධයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්න ඕන. එයාට තියෙන්න ඕන ස්කන්ධයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක්. එතකොට මේ ප්‍රාමාණික දැනුමත් එක්ක තමයි ක්‍රමානුකූලව අර දිට්ඨි සම්පන්න ශ්‍රාවකත්වයේ මෝරන්න පටන් ගන්න. එතකොට දැන් මේ සාමාන්‍ය පුද්ගලයෝ 3 දෙනෙක් අපට දකින්න ලැබෙනවා. එක්කෙනෙක් තමයි ආත්ම දෘෂ්ටියෙන් ලෝකය අහුල ගන්න කෙනා. අනිත් කෙනා තමයි සේක ප්‍රතිපදාව ඇතුලේ ලෝකයේ කියවන කෙනා. අනිත් කෙනා දිට්ටි සම්පන්න කෙනා. ඉතින් අපිට හම්බෙන්න 3 දෙනා ඔය මේ මහ පොළොවේ මේ කාලේ හම්බෙන්න පුළුවන් අය ඔච්චරයි. එතකොට දැන් අර සම්පූර්ණයෙන්ම දෘෂ්ටිය කනපිට හරවගෙන කියවනකොට එයාට යාගිම ස්කන්ධ ටික යාම බරපතල විදියට අල්ලගෙනයි එයා ඇසුරු කරන්නේ. හැබැයි අර යම්කිසි සේක ප්‍රතිපදාවක ඉන්න කෙනා එයා ස්කන්ධ ටික යාට උපාදාන වෙන එකත් සුපුරුදු විදියටම සිද්ධ වෙනවා. හැබැයි එයා තුළ විශේෂත්වයක් තියෙනවා. මේ ස්කන්ධ ටික උපාදාන වෙන එක නම් මහ දුකක් නේද කියලා දකිමින් තමයි ස්කන්ධයන්ට එයා අහුවෙලා යන්නේ. සේක ප්‍රතිපදාවට එයා අවතීර්ණී වෙමින් ඉන්නවා. අර දිට්ටි සම්පන්න ශ්‍රාවකයා එවයි නිරෝධය දකිමින් වාසය කරනවා. ඉතින් මේ නිරෝධය දකිනවා කියන එක තමයි අපිට බැරි වුණේ. එතකොට නිරෝධය දකින්න බැරි නිසා අපි එකට ක්‍රමානුකූලව ශිල්පීය කුසලතාවයක් දියුණු කරගන්න ඕන. ඒ දියුණුවට අදාළ මූලික තත්ත්වයන් අපට අපගේ බුදුරජාණන් වහන්සේ ඉතාම මැනවින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ පැහැදිලි කිරීමට අනුව අපි විමසා ගත්තොත් ඔය ඇත්තොන්ට තියෙන්න ඕන මේ ස්කන්ධයන්ගේ රටාව, ස්කන්ධයන්ගේ ස්වરૂපය, ඒවා ගොඩනැගිච්ච ආකෘතිය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. එතකොට දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නිය තමයි අපිට මේ ගොඩනැගිච්ච தත්ත්වය ඇතුලේ අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය දුර්වල කරන්න බැරි වෙච්ච එක. ඒක තමයි අපි මුණ දෙන්න ලොකුම ප්‍රශ්නය. මොකද මේ අපිට ඒක ලොකුම ප්‍රශ්නි බව දැනෙන්න ඕන. දැන් මේ බණ කියනකොට නෙමෙයි කැම වෙලාවකම දැනෙන්න ඕන මගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන අවිද්‍යාවම නේද අභියෝගය කියලා දැනෙන්න ඕන. ඉතින් එහෙම ඒක අභියෝගී විදිහට අපිට දැනින් නැන්නේ මේ කාලේ. හොඳට බලන්නකෝ, අපි ඉතින් හොඳට බණත් අහනවා තමයි, නමුත් අපිට ඒක අභියෝගී විදිහට දැනින් නැහැ. දැන් ඕගොල්ලන්ට මේ ස්කන්ධයන් කියනකොට ඕගොල්ලන්ට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා.
එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධات තේරෙනවා. ස්කන්ධයන් කියන එකත් මොකද්ද කියලා තේරෙනවා. ස්කන්ධ කියන්නේ ගොඩක් කියන එකනේ. ඉතින් ගොඩක් හට ගන්නවා. රූපය විතරක් නෙමෙයි රූප ගොඩක් හට ගන්නවා. එතකොට මේ රූප ගොඩ ඇතුලේ ඇහැට අහුවෙන්නේ නැති මට්ටමේ රූපය උපදිනවා. ඉතින් ඇහැට අහුවෙන්නේ නැති මට්ටමින් රූපය උපදිනවා කියලා ලෝකේ කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. ඒක අත්දකින්න තමයි මේ භාග්‍යතුන් වහන්සේ භාවනාමය ඥානය කියලා එකක් වදාලා. දැන් රූපය අහුවෙන්නේ නැති කෑලි ටික අහුවෙන්නේ භාවනාවෙන්. ඒ භාවනාවෙන් අල්ලගන්න කොටසට යන්න මූලික අත්ලකුත් සපේනවා මේ පේන මට්ටමේ රූපය. එතකොට පේන මට්ටමේම රූපේ විසුරුවලා බැලුවොත් අර බුදුරජාන් වහන්සේගේ දේශනාවේ පෙන්වන කොටස් 32 ඉන්ද්‍රිය අත්දැකීමක්. ඒක අපි විශ්වාස කරගන්න වෙනවා. මොකද අපි ඇහැට ඒක ගෝචරයි. අක්මාව, වකුගඩු, හදවත මේ ඔක්කොම ඉන්ද්‍රිය ගෝචරයි. එතකොට ඉන්ද්‍රිය ගෝචර දැනුම කියන එක අපි පාවිච්චි කරන්නේ රූපය බිඳෙන ආකාරයේ ගැඹුරින්ම දකින්න. එතකොට අපිට අහුවෙනවා රූප කලාප වශයෙන් බිඳි බිඳි යන ආකාරය. එතකොට ඒක ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි. දැන් හදවත, අක්මාව ඉන්ද්‍රිය අත්දැකීමක් වුණාට රූපය ඉතාම සියුම් මහටගෙන සියුම්ම බිඳෙන ඥානය, ඒක යථාභූත ඥානයට අයිති ප්‍රධාන කොටසක්. ඒක අපිට ඇහින් බලන්න බෑ. එනිසා කායානුපස්සන මූලික පියවරේදී පේන ටිකම කියලා දීලා භාවනාවට තල්ලු කරලා යවනවා. ඊට පස්සේ භාවනාවෙන් යාට රූපේ විමසනකොට සක්මණේදී වුණත් එයාට රූප තමන්ගේ රූපය තුල මේ රූප කලාප වශයෙන් බිඳෙන ආකාරය උපදිනවා. ඒක භාවනාමය ඥානයක්. ඔන්න ඔතන තමයි යථාභූත ඥානෙ මෝරන්නේ. ඒතරී යථාභූත ඥානෙට අවකාශයක් නැත්තේ අද ගොඩාක් දෙනෙකුට එහෙම භාවනාමය වශයෙන් උපදවාගත් අධ්‍යාත්මික ලක්ෂණ මොනවත් ඇත්තේ නැති නිසා. දැන් අපි බලමු අවබෝධය කරා යන කෙනෙක් තමන්ගේ අභ්‍යන්තර නාම සංස්කාරයන්ගේ ඔක්කොම නෙමෙයි ගොඩාක් නාම සංස්කාර තියෙනවා. ඒක එකම එක කොටසක් ඇතුලේ කොහොමද අවබෝධය හදන්නේ කියන එක. ඇත්තටම අපිට මේ නාම සංස්කාරයන්ගේ පොදු ලක්ෂණේ වැටහෙන්න ඕන. පොදු ලක්ෂණය තමයි මේ නාම සංස්කාර මොහොතක්වත් නොපවතී බිඳිලා යන එක. ඒවා පොදු ලක්ෂණේ ආවේනික. එතකොට මේ නාම සංස්කාර ටික ඇති වෙලා නැති වෙලා යන එක පොදු ලක්ෂණය නිසා අපිට තියෙන්න ඕනේ ඒකෙන් නාම සංස්කාර ගොඩක් අපේ ඇතුළාන්තය තුළ හටගෙන බිඳිලා යනවා. ඒකෙන් අපිට දැනෙන අපිට තේරෙන එක කොටසක් අරගෙන අපි විපස්සනාවෙන් අනුබලයේ ගන්නවා. එතකොට ඔක්කොම තේරෙන්න ගන්නවා. ඔක්කොගේම ස්වභාවයේ හටගෙන බිඳෙන එකනේ. එතකොට ඔක්කොගේම ස්වභාවය ආවේනික తত্ত্বය හටගෙන බිඳෙන එක නම් එකක් හටගෙන බිඳෙනවා කියන එක අවබෝධ කරගත්තත් ඔක්කොම හටගෙන බිඳෙන එක පිළිබඳ අවබෝධයක් මතු වෙනවනේ. වෙන වෙනම බලන්න ඕනේ නෑනේ. එතකොට දැන් අපි මේ වෙන වෙනම බලන්න පුරුදු වෙලා අපිට මේ මොකක්වත් කරගන්න බැරුව ඉන්නේ දැන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පහසු කරන්න තමයි මෙන්න මේ ස්කන්ධ පහ බලන්න කියලා වදාළේ. ඉතින් මේ අභ්‍යන්තරිකව ගොඩනැගෙන චෛතසික ධර්මවල සීමා මායිම් ලකුණු කරගන්න බෑ. එච්චර අභ්‍යන්තරිකව හටගෙන බිඳෙන අභ්‍යන්තරික ධර්ම තියෙනවා. ඒතර ඒවා ඔක්කොම අවබෝධ කරගෙන ඒවා පරතරට ගිහින් අපි නිවන් දකින්නවා කියලා කවුරු හරි හිතනවා නම් ඒක කරන්න බෑ. හැබැයි නිවන් දකින කෙනෙකුට ලෙඩ ඇඳේ ඉඳගෙන හරි කමන්නේ මේක කරන්න පුළුවන්. ලෙඩ ඇඳටම වැටිලා ඉන්න මිනිස්සෙකුට උනත් මේ කියන කතාව කරලා බලන්න පුළුවන්. ඒකට උවමනා කරන මූලික தත්ත්වය තමයි ස්කන්ධයන් පිළිබඳ පොදු ඥානිය උවමනා කරනවා. ඊට පස්සේ උත්පත්ති භවය සහ කර්ම භවයේ ගොඩනැගෙන කුමනා කරනවා. ඒක නුවණ උවමනා කරනවා. භව නිරෝධය ගැන අදහසට යනවා. ඒතර භව නිරෝධයට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනම අපි කතා කරනවා. ඒතර දැන් උදාහරණයක් විදියට දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි එක අපිට ස්කන්ධයක් ගන්නවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ භාවනාමය වශයෙන් ඥානය හදන්නයි උවමනා කරන්නේ. දැන් අපිට ස්කන්ධයන්ගේ පොදු ලකුණක් පේන්න පටන් ගන්නවා. මොකද්ද පොදු ලකුණ? ඉපදී බිඳිලා යනවා. ඒ ඉපදී බිඳිලා යන්නේ පෙර නොතිබීම හටගෙනයි. පෙර නොතිබීම හටගෙන ආයෙ කොටසක්වත් ඉතිරි කරන්නේ නැතුව බිඳිලා යනවා. ඕක තමයි ස්කන්ධයන්ගේ පොදු ලක්ෂණය. පෙර නොතිබීම හට ගන්නවා, ඉතිරි නැතුව බිඳිලා යනවා. ඒතර ඔක්කොම ඒක නම් ඔක්කොම ආයෙ අවබෝධ කරන්න දෙයක් නැහැ නේ. එකක් අවබෝධ කළත් අවබෝධයට පත් වෙන්න ඕන කියලා අපි කියන්නේ ඒකයි. ඒතර එකක් අවබෝධ කළත් අවබෝධයට පත් වෙන්න ඕන නම් එයා අපි හිතමු මේ මොකක් හරි උගන්න දැනෙනම ස්කන්ධයක් ගන්නකෝ නාම සංස්කාරය. මොනවා හරි එක. ඉතින් එක්කෝ අපි ගමුකෝ නිකන් සංඥාව කියන එක අඳුන ගන්නවා කියන එක. ඒතර අඳුන ගන්නවා කියන එක සම්පූර්ණයෙන් භෞතික නෑනේ, නාම සංස්කාරයක් නේ. ඒතර අඳුන ගැනීමට කයත් උදව් කරන බව ඇත්ත.
සත් උදව් කරන බව ඇත්ත. කැවුම් රහ අඳුනගන්ට කැවුම් බව දැනගන්ට හැත්තු දව් කරනවා. ඒ රසේ අඳුනගන්න දිවත් උදව් කරනවා. එකන කයත් සාම ප්‍රාමාණික මැදිහත්වීමක් තියෙන අඳුනගන්න. හැබැ අඳුනගන්නවා කියනෙකු සම්පූර්ණය මානසිකයි. අඳුන ගැනීම බෞතික නෑ. අඳුනගන්න හැත්තු දව් කරලා හැන් දකිනකොටම කැවුම් මතක් වෙනවා, කැවුම් රහත් මතක් වෙනවා, කාලා කැවුම් කාපුවා මතක නිසා. ඒ විතරක් නෙමෙයි, කැවුම් කනකොට ඒ පුද්ගලයා තුල පින්වත්නි ඒ කැවුම් රසය දිවට වැටෙනවා. හැබැයි දිව හරහා රසය වැටෙන්නේ, රසය අඳුනාගන්නේ සිතින්. ඒ නිසා අඳුනාගන්නේක සම්පූර්ණයෙන් දිව පැත්තට දාන්නෙත් නැහැ, කැවුම් පැත්තට දාන්නෙත් නැහැ, අපි ඇහැ පැත්තට දාන්නෙත් නැහැ. එහින් කැවුම් බව දැනගත්තා. හැබැයි රස වටහා ගත්තේ දිව හරහා. නමුත් රස කියන එක අඳුනා ගැනීම සිතට ආйти. එතකොට ඔය රසය අඳුනගන්න එක කියන එකට කවදාවත් තුන් භූමිය අනුව සත්‍යය අරගෙන යන්න බෑ. තුන් භූමිය අනුව සත්‍යව අරගෙන යන්න බෑ කැවුම් ගෙඩියකට. තුන් භූමිය අනුව සත්‍යය අරගෙන යන්න බෑ රසයට. තුන් භූමිය අනුව අරගෙන යන්න පුළුවන් ඒ රසය අවිද්‍යාවද ආත්ම දෘෂ්ටියද පදනම් වුණොත් විතරයි. තුන් භූමිය අනුව සත්‍යයට යන්න පුළුවන් වෙන්නේ, තුන් භූමිය අනුව සත්‍යයට යන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය කියන එක ඇතුලේ රසය කියවන්න ගියොත් විතරයි. අඳුනගන්න රසය අඳුනගන්න ගියොත් විතරයි. දැන් කැවුම් කියන එක ඉන්දියාවේ තිබ්බ ප්‍රකට ආහාරයක්. රාතන් වහන්සේලාටත් කැවුම් පූජා කරලා තියෙනවා. අර සමහර තැන්වල ඒක ඒ කාලේ විශාල ප්‍රකට ආහාරයක් කැවුම් කියන එක. බොහොම ධනපති පන්ති මිනිසුන්ගේ කෑම මේස හැමදාම තිබ්බ එකක් ඒක. ධනපති පන්ති මිනිස්සු හැමදාම කෑම මේසේ පාවිච්චි කරපු එකක් තමයි කැවුම්. සමහර අපි කන කැවුම් වලට වඩා වෙනස් ඇති ඒක. නමුත් දැන් ඒවා රහතන් වහන්සේලාටත් ලැබුණා. රහතන් වහන්සේලාත් ඒවා කැවුම් බවත් අඳුනගත්තා, ඒ කැවුම් වල රසයත් අඳුනගත්තා. හැබැයි ඒ රහතන් වහන්සේලාට තුන් භූමිය අනුව ඒ රහතන් වහන්සේලා ආයේ වටේට කැරකුවේ නැහැ. ඇයි කැරකුවේ නැත්තේ? උන්වහන්සේලා අර රසය අඳුනගන්න මට්ටම ඇතුලේ අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන රසය සම්බන්ධ රස මතකයකට ගියේ නැහැ. අන්නේ රස මතකය තමයි පින්වත්නි කර්ම බව. කර්ම බව කියන්නේ කැවුම් කනකොට ඒ කැවුම් පදනම් කරගෙන රස මතකයට යන එක තමයි කර්ම බව කියන්නේ. මතක තියාගත්තාම අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය දෙකම තිබ්බොත් මතක තියාගෙන නවත්තන්න ලෑස්ති නැහැ. මතක තියාගත්තොත් මොකද වෙන්නේ? අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටි දෙකම ඇතුලේ නම් යා මතක තියාගත්තේ කැවුම් රසය. ඒ මතක තියාගන්න එක තමයි කර්ම භව. කර්ම භව කියලා කියන්නේ. එතකොට ඒ කැවුම් රස මතක තියාගත්ත කෙනා මොකද්ද කරන්නේ? අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය එක්ක නිසා මතක තියාගත්තේ. අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන නිසා මතක තියාගත්තේ. අනිවාර්යෙන් යා කැවුම් හොයනවා. එයාට අනිවාර්යෙන් කැවුම් හොයන්න වෙනවා ලෝකෙට ගිහින්. එයා කැවුම් හොයන එක නවත්තන්නේ නෑමයි. එයා ආයේ කැවුම් හොයනවාමයි. අන්න ඒක තමයි උත්පත්ති භව කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ওই කතාවේ ඇතුලේ තමයි භවය භවය කියන එක තියෙන්නේ ගොඩ නැගිලා. එතකොට දැන් අර මතක තියාගන්න එක කියන එක අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය ඇසුරෙන් ගොඩනැගිච්ච නිසා හොයන්න පටන් ගන්නවා. රහතන් වහන්සේලා රස අඳුනගන්නේ නෙමෙයි. රහතන් වහන්සේලාට කැවුම් ලැබෙනකොට මේවා කැවුම් නෙමෙයි, නිකම් මොනවා හරි කමන්නේ කෑමක් කියලා වැටහෙන්නේ නැහැ. කැවුම් බවම වැටහෙනවා රහතන් වහන්සේලාට. කැවුම් රස පැනිරහනම් පැනිරහම වැටහෙනවා. පැනිරහම වැටහෙනවා. හැබැයි අර අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය ඇතුලේ රස තණ්හාව මෝරලා රසේ මතක තියාගන්න කම නැහැ. ඒ රසේ මතක තියාගත්තොත් තමයි හෙටත් කැවුම් ලැබෙනවා නම් හොඳයි. හෙටත් මේ පැත්තෙම කැවුම් කන්න බලාගෙන ඉන්න ඕන. පින්ඩ පාතේ නම් අනිත් පැත්තට යන්න ඕන නැහැ. හෙටත් මේ ගෙදරමයි එන්න ඕන වගේ ඒවා නැහැ රහතන් වහන්සේටයි. උත්පත්ති භවය නැණි පැනවෙන්නේ. ආයේ එබඳුම ජීවහා විඥානය පහළ වීම ගැන රහතන් වහන්සේ නමක් නිද්දල්වාගෙන ඉන්නේ. ඇයි එහෙම ඉන්නේ නැත්තේ? අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය දෙකම රහතන් වහන්සේ තුල නැහැ. අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය තිබ්බොත් නැවත නැවත එබඳු ජීවහා විඥානයක් පතනවා. එබඳු ජීවහා විඥානයක් පහළ වෙනවා නම් හොඳයි කියලා අනාගතේ අපේක්ෂාවක් තියාගෙන ඉන්නවා. ඒ අපේක්ෂා තියාගෙන ඒ ජීවහා විඥානේ පහළ වෙන එක තමයි උත්පත්ති භව කියන්නේ. උත්පත්ති භවය කියලා කියන්නේ
එතකොට දැන් ඔය කතාව ඉතාම සංකීර්ණ කතාවක් අපි හුඟක් තේරෙන්න කියලා කියලා තිනවා මේ දවස්වලත් අපි දේශනාවලදී ඕක කියනවා. එතකොට අඳුන ගන්න එක රස අඳුන ගන්න එක විතරක් අවබෝධ කළත් සෝවාන් වෙන්න ඕන. දැන් ඒ කියන්නේ රූපත් අඳුන ගන්නවා, ශබ්දත් අඳුන ගන්නවා, ඔක්කොම අඳුන ගන්නවා. ඒ වගේම අඳුන ගැනීම විතරක් නෙමෙයි නාම සංස්කාර විදියට වේදනාවත් නාම සංස්කාරවලට අයිති, සංඥාවත් අයිති, චේතනාවත් අයිති, ඔක්කොම අයිති. නමුත් පින්වත්නි අඳුන ගැනීම කියන සාධකේ විතරක් අවබෝධ කළත් සෝවාන් වෙන්න පුළුවන්. අඳුන ගන්න එක ඇතුළෙත් කොච්චර අඳුන ගන්නවද? හය පැත්තකින් අඳුරන. ඒ ඔක්කොම අවබෝධ කරන්න ඕනත් නැහැ. එකක් එක පැත්තකින් අඳුනා ගැනීම අවබෝධ කළත් ප්‍රමාණවත්. දැන් බලන්න අපිට තවත් බොහොම පහසු එකක් කරන්න තියෙන්නේ. මං හිතනවා දැන් නම් මේ පහසුව වැඩිකමට දෝ කොහෙද මේක යන්නේ ඇත්තේ ඔළුවට. දැන් මෙහෙම බලාගෙන බලාගෙන යනකොට අර සංකීර්ණත්වයේ ටික ටික දැන් අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ ඔයගොල්ලන්ගේ ධර්මඥානයත් එක්ක. ඇත්තටම මෙහි බනහපු නැති මිනිහෙකුට මේ කතා තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේවා කියනකොටම ඔළුවට යනවා නම් ඕගොල්ලන්ගේ හොත්ත ධර්මඥානයක් මේ වෙනකොට වැඩිලා තියෙන්නේ. මේ කියනකොටම මේ කියන ඒවා ටික ඔළුවට ඕගොල්ලොම කල්පනා කරලා බලන්න. දැන් අවුරුදු 10කට කලින් ඕගොල්ලෝ මේ කතා ඔළුවට ගියා නම් මොන විකාරයක්ද මේ කියවන්නේ කියලා බනහන එකත් සමහරට නවත්තලා දාන මට්ටමක් ඔයාලට තිබ්බේ. හැබැයි දැන් ඕගොල්ලන්ට එහෙම නෙමෙයි. ඕගොල්ලන්ට මේ කියන ඒවා ඔක්කොම යනවා ඔළුවට. ඔක්කොම දරා ගන්න පුළුවන්. ඔක්කොම වැටෙන්න ගන්නවා. ඒ වැටෙන්නේ මේක සරල නිසා නෙමෙයි. ඕගලගේ ධර්මඥානේ දැන් තියුණුයි. ඕගලන හොඳ සුතමේ ප්‍රඥාවක් තියෙනවා. ඒකයි මේක තේරෙන්නේ නැත්තේ. තේරෙන්නේ දැන් ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේක. දැන් මෙච්චර සරලව කිය. දැන් ඕගලන්ට මේ අපි කියනවා සරලයිම කියලා දැනෙන්න ගන්නවා නේද? ඒත් හොත්තටම ධර්මඥානේ තියෙන නිසා. කියලා මේ කියන්නේ හොත්තටම දැනෙනවා, ඇතුළටම දැනෙනවා, තේරෙනවා. ඒ තේරෙන්නේ ධර්මඥානේ තියෙන නිසා. ඉනිසා මේ ධර්ම කතාව ඇතුලේ අපිට දැන් ගොඩාක් සරල සංකීර්ණ කතාවක් නැහැ. දැන් අපි නාම සංස්කාර ඔක්කොම අවබෝධ කරන්න ඕනේ. එක නාම සංස්කාරයක් ගැන අපේ සංවේදීකම මොකද්ද? අපි ගත්තේ සංඥා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය, චේතනාව මොකක්වත් ඕනේ නැද? නැහැ. ඔක්කොගේම පොදු ලක්ෂණයක් අපි අවබෝධ කරගෙන ආවේ. මොකද්ද පොදු ලක්ෂණේ? සමුදය වී පෙර නොතිබී හටගෙන ඔක්කොම නිරුද්ධ වෙලා යනවා පොදු ලක්ෂණය. එතකොට ඕක ඔක්කොටම පොදු ලක්ෂණය නම් ඕක විතරමනේ අවබෝධ කරන්න ඕනේ. ඒක රහතන් වහන්සේගේ චින්තනය ගැන කියද්දී සමුදය ධම්මං නිරෝධ ධම්මං කියලා විතරක් කියලා නවත්තන්නේ. රහතන් වහන්සේගේ ස්වභාවය ගැන ධර්මයේ තෝරද්දී රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම රහතන් වහන්සේ ඔච්චරයි වැටෙන්නේ කියලානේ කියන්නේ. එහෙනම් රහත් වීම පිණිස ඔය ඥානීනේ හදන්න ඕන. රහතන් වහන්සේගේ චින්තනය ගැන කියද්දී රහතන් වහන්සේ නමක් ලෝකේ දකින්නේ කොයි විදියටද කියලා ධර්මයේ බලන දේශනාවල හැම තැනම තෝරලා තිනවා. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම සමුදේ වෙනවා, සියල්ලම නිරුද්ධ වී යනවා. ඕක තහවුරු වුණාම අපි කියනවා මොකද්ද රහතන් වහන්සේ කියලානේ කියන්නේ. එතකොට සමුදේ ධම්මං නිරෝධ ධම්මං කියන එක නම් රහතන් වහන්සේගේ මුල් බැහැගත් යථාභූත ඥානයේ ආවේනික தত্ত্বය. අපි ඕකනේ හදන්න ඕන. එතකොට ඕක අපි දැනගත්තාම සියල්ල තුල සමුදේ වී නිරුද්ධ වී යනවා නම් සිය ඉතින් තර්කයක් විදියට ගත්තත් ඔක්කොම අවබෝධ කරන්න ඕනේ නෑනේ. එකක් අවබෝධ කළාම ඔක්කොම අවබෝධ කළා වෙන්න ඕනනේ. ඇයි සියල්ලම සමුදේ වී නිරුද්ධ වී යන එකක් නම් සියල්ලම අවබෝධ කරන්න නම් එකක් අවබෝධ කළත් හරිනේ. මොකද එක එක එකින් එකට ආවේනික වෙන වෙන தত্ত্বයන් මොකක්වත් නෑනේ. වෙන වෙන தত্ত্বයන් තියනවා නම් අමාරුයි වැඩේ. ඇයි වෙන වෙන தত্ত্বයන් තියෙන එකින් එක කෙලස් ටික කඩ කඩ යන්න ඕන. වේදනාව වෙනම කෙලස් කඩන්න ඕන, සංඥාව වෙනම කෙලස් කඩන්න ඕන, චේතනාව වෙනම කෙලස් කඩන්න ඕන, විතර්කවල වෙනම කෙලස් කඩන්න ඕන, ਵਿਚාරේ වෙනම කෙලස් කඩන්න ඕන, සංචේතනාවල එහෙම එකක් නැහැ. ඔක්කොගේම එක කතාව. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒතර ඕක පරතරටම අවබෝධ කරපු කෙනාට රහතන් වහන්සේ කියලා කියනවා. එතකොට ඕකෙන් එකක් අවබෝධ කළත් හරි තර්කයක් විදියට ගත්තත් තර්කයෙන් ගෝචර නැහැ නිවන. ධර්ම මාර්ගයේ තර්කයෙන් අල්ලන් කතා කරන්න පුළුවන්. අතක්කාවචර වෙන්නේ නිවන විතරයි. නිවනෙන් විතරයි තර්කය අල්ලන්න බැරි. නිවන් මඟදී තර්කය ගෝචර කරගන්න පුළුවන්. එතකොට දැන් සමහර අය කියනවා මේක අර දැන් ඔහොම අපි කියනකොට හිතනවා නෑ ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතක්කාවචරයි කියලානේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ ධර්මයේ නෙමෙයි අතක්කාවචර. ධර්මයේ තර්කයට ගෝචරයි, නිවන තර්කයට ගෝචර නෑ. අන්න එහෙමයි අපි ගන්න ඕන. නිවන තර්කයෙන් ගෝචර කරන්න බෑ.
නමුත් ධර්මය මතු කරද්දී අපි හොඳට තර්ක කර ධර්මය ඇතුළට දාගන්න. එතකොට තමයි ධර්මය පිහිටන්නේ. ලංකාවේ බහුතරයක් දෙනකොට බැරි වෙලා තියෙන්නේ ධර්මය මත පිහිටන්ටයි බැරි වෙලා තියෙන්නේ. ධර්මය මත පිහිටන්ඩයි බැරි වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට දැන් ඉතාම පැහැදිලි, ඔක්කොම ස්කන්ධ ඕනේ, ඔක්කොම නාම සංස්කාර ඕනේ, එකම එක නාම සංස්කාරයක් කෙරේ අපේ සංවේදිකම හදාගන්නවා. අපි අවබෝධ කළ යුත්තේ සමුදය ධම්ම නිරෝධ ධම්ම, ඔච්චරමයි. සමුදේ වී සියල්ල නිරුද්ධ වී යනවා කියන පැහැදිලි ඥානය අපි හදාගත්තොත් අපි ආයේ භවයට යන්නේ නැහැ. රහතන් වහන්සේගේ චින්තනය එපමණයි. රහතන් වහන්සේ මේ සියල්ල දත් කෙනෙක් එහෙම නෙමෙයි. සරුවඥතා ඥානයක් එහෙම රහතන් වහන්සේට නැහැ. රහතන් වහන්සේ මේ වෙලාවේ ඇමරිකාවේ මොකද්ද වෙන්නේ කියලා ඇහුවොත් දන්නේ නැහැ ඇත්තටම. රහතන් වහන්සේ මේ වෙලාවේ ගෙදර මොකද්ද වෙන්නේ කියලා ඇහුවොත් රහතන් වහන්සේට එහෙම ඥානයක් නැහැ. රහතන් වහන්සේ කියන එක ඇතුලේ තියෙන්නේ සියල්ල සමුදේ වී සියල්ල නිරුද්ධ වී යනවා කියන එක. ඉතින් දැන් මේ කාලේ අවබෝධය කරා යන්න ටිකක් අමාරුයි. හේතුව අර මේ කාලේ ඔය ධ්‍යාන සමාපත්තියම උපදවා ගැනීම ස්වභාවයෙන්ම දුෂ්කරයි. ඒකට ගොඩාක් හේතු බලපාලා තියෙනවා. භාවනාමය ඥානය වුණත් උපදවා ගන්න එක ගොඩාක් අමාරුයි. ඒ නිසා මේ කාලේ ඕගොල්ලන්ට බොහොම පහසු දෙයක් තමයි ටිකක් පහසුවෙන් අවබෝධය කරා යන්න පුළුවන් ওই සුෂ්ක විදර්ශනා වගේව පාවිච්චි කරලා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ ආදී ධ්‍යාන නැහැ කියලා ඕගොල්ලෝ ධර්මයෙන් ඈත් වෙන්න එපා. අද ගොඩාක් අය භාවනා විදි උත්සාහ කරලා ධර්මයෙන් ටිකක් ඈත් වෙනවා. ධ්‍යාන ඵල සමාපත්තිය අපට උපදවා ගන්න බෑ කියලා. ඵල සමාපත්තිය වුණත් අභිනන්දනෙ වුණොත් නිවනටපත් වෙන්නේ නැහැ. යම් කෙනෙක් හිත වඩාගෙන යනකොට යා ඵල සමාපත්තියට සමවදිනවා. ඒක මහා අමුතු දෙයක් නෙමෙයි. යම් ඵල සමාපත්තියකට සමවැදුනොත් පින්වත්නි, ඒ කියන්නේ මේ කාලේ අවබෝධ කර යන්න පුළුවන්නේ. සමහර මෙහෙම කියනකොට කෙනෙක් කියන්න පුළුවන් කෝ එහෙනම් කොහෙද එහෙම ඉන්නේ කියලා. ඉතින් මේ කාලේ එහෙම කරන්න බැරි නම් මේ ධර්මයේ අපි මේක මෙච්චර කියන එකේ තේරුමකුත් නැහනේ. දැන් මෙච්චර බණ කියන එකේ තේරුමක් නැහැ. මේ ගෞතම බුද්ධ ශාසනයේ වඳභාවයට පත් වෙච්ච තැනක් වෙන්න ඕනේ එහෙමනම්. නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළනේ මේ බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනකම් මඟඵලලාභියෙකුට තියෙන අවකාශය නම් දුර්වල නෑ. එයාගේ ඥාණය හැදුවොත් ඒ අවකාශයට අත්පත් කරගන්න පුළුවන් කියලානේ අපගේ බුදුරජාණන් වදාළේ. ඉතින් මේ ඵල සමාපatti ගැන කතා කරනකොට සමහර අය කටේ කොනකින් hina වෙන බවකුත් අපිට පේනවා. හේතුව ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ කාලේ අවබෝධය කරා යන්න බෑ කියලා. පින්වත්නි, අවබෝධය කරා ගියපු ඕනතරම් අය ඉන්නවා මේ මහ පොළොවේ. අවබෝධය කරා ගියපු ඕනතරම් අය ඉන්නවා. ඒගොල්ලෝ අපිට මුණ ගැහුණත් සමහර විට අපට යාලව ග්‍රහණය වෙන්නේ නැහැ. මොකද එකම ආරාමෙ හිටියත් හොයන්න බෑ අවබෝධය කරා ගියපු කෙනා. එතකොට මේ අවබෝධය කරා ගියපු උත්තමයා එහෙම හොයන්න බෑ. ඒක පැහැදිලි. දැන් මේ එක වෙලාවක මේ ඔය රහතන් වහන්සේ ළමක් වැඩ ඉඳලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ එක්කම ඒ ආරාමෙ ඉඳලා තිනවා. වයසට ගිහින් මහාන වෙච්ච එක්කනේ. තියාම් පිටිපස්සෙන් යන ගමන් අහනවලු, පින්නපාතේ යන ගමන් මේ වෙලක්කන් නීරකින් යන ගමන් අහනවලු, ස්වාමීනි මේ රහතන් වහන්සේලා කියලා පිරිසක් දැනුත් ඉන්නවලු නේද, මේ රහතන් වහන්සේලා කෙබඳු ස්වභාවයෙන් යුක්තද, උන්වහන්සේලා කොයි විදියද කියලා අහනවලු රහතන් වහන්සේගෙන්. එතකොට මේ රහතන් වහන්සේ කියනවලු එකම පාපිලි වලින් ඇවිදගෙන ගියත්, එකම පින්න මාර්ගයේ පින්නපාතේ වැඩියත් ආයුෂ්මතුනි මේ රහතන් වහන්සේ නම් හොයන්න බෑ කියලා කියනවලු. එතකොට මේ රහතන් වහන්සේලා ඵල සමාපත්තියට සමවදින කෙනා, ධ්‍යාන සමාපatti උපදවාගත්ත කෙනා එහෙම හොයන්න බෑ. එළියෙන් හොයන්න බෑ. එයත් එක්ක කතා කරලා හොයන්නත් බෑ. ඒ නිසා පින්වත්නි, නමුත් එබඳු අය මේ මහපොළොවේ මේ කාලේ ඉන්නවා. ඒක විතරක් විශ්වාස කරගත්තම හරි. මේ කාලේ මහපොළොවේ නෑ කියලා හිතනු ගමන් හිත මන්දගාමි වෙනවනේ. මේ කල ධ්‍යාන සමාපatti ඵල සමාපatti උපදවා ගත්ත අය නෑ කියලා දකින්න ඕගොල්ලන්ගේ අවබෝධයෙන් හිත අයින් වෙලා යනවා. හිත හැකි මේ හිතේ හැටි ඒක. මේ හිතේ ස්වභාවයක් ඒක. ඒ නිසා මේ කල මගඵලලාභින් ඵල සමාපatti උපදවා ගත්ත අය ධ්‍යානලාභින් නෑ නෙමෙයි ඉන්නවා. නමුත් අපි උත්සාහ කරලා බලනකොට අපිට ඕක හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි පාරවල් ගොඩක් තියෙනවා. අපි හොයන්න ඕන පාරවල්. මේ බුද්ධ ශාසනය කියන්නේ ගොඩාක් තැන් තියෙන තැන. ගොඩාක් අවබෝධය කරා යන්න පුළුවන් විකල්ප තියෙන තැන්. එතකොට පින්වත්නි, දැන් අපිට මේ කාලේ ධ්‍යාන ඵල සමාපatti නැහැ කියලා අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපි නමුත් අපි අර විදර්ශනාව පාරේ ඉස්සරහට යන්න ඕන. ඒ යනකොට අපිට මේ ඵල මේ අපිට යම් වෙලාවක ධ්‍යානසිත උපදින්න පුළුවන් මාර්ගය යනකොට. එහෙනම් ඒ කාලේ හිටිය ධ්‍යානසිත උපදවාගෙන මාර්ගයට ආපු අය ධ්‍යානසිත උපදවාගෙන තමයි මාර්ගය ස්පර්ශ කළේ. දැන් මේ කාලේ ඕක අනිත් පැත්තට කරන්න වෙන්නේ.
මාර්ග මේ යම් කෙනෙකුට මාර්ග ඉස්සරහට යනකොට තමයි ධ්‍යාන සිත උපදව ගන්න වෙන්නේ. ඒ කාලේ මිනිසුන්ගේ කතාව සම්පූර්ණ වෙනස්. ඒ කාලේ මිනිස්සු වේගයෙන් ඒගොල්ලන්ගේ කෙලෙස්වල ජවයත් බොහොම අඩුයි. ඒකට අදාළ මේ සීමා හොඳට ඒ කාලේ බුදු කෙනෙක් පහළ වෙන යුගයේ කියන්නේ එහෙම ප්‍රඥාගෝචර අවකාශයක් තියෙන වෙලාවක්. ඒ බඳු වෙලාවක වේගෙන් අවබෝධය කරා ගියපු අය වේගෙන් අවබෝධය කරා යන අය ඕන තරම් හිටියා. එම් වේගෙන් අවබෝධය කරා ගියායත් වේගෙන් අවබෝධය කරා යන අයත් ඒ කාලේ හිටියා. හැබැයි පින්වත්නි මේ කාලේම අවබෝධය කරා යන අය නෑ නෙමෙයි. නමුත් ඒකට යන හරිම පාර අපිට හොයාගන්න බෑ. ඉතින් හොඳම දේ තමයි මේ කාලේ අපි ඔය ධ්‍යාන අරෝමියෝ ගැන වැඩි ඕනෑවට වඩා හිතන්නේ නැතුව අපි කෙලින්ම මේ කියන කතාවටම එකපාරම එකතු වෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙම එකතු වුණා කියලා නිවන් දකින්න පුළුවන්ද? මාර්ගසිත උපදින්න කලින් ධානසිත උපදින්න ඕන නේද? ඔව් ඒකත් ඇත්ත. මාර්ගසිත උපදින්න කලින් මේ ධානසිතත් උපදින්න ඕන. එහෙනම් දැන් ධානසිත ගැන කතා කරන්නේ නැතුවම මොකද්ද මේ සංඤාස්කන්ධේ විදර්ශනා කරන්න, වේදනා විදර්ශනා කරන්න කියන්නේ? එහෙම විදර්ශනා කරගෙන යනකොට චිත්ත ඒකාග්‍රතාවය, ආධ්‍යාත්මික දියුණුවෙන් උපදින ප්‍රීතිය, පස්සද්ධි ඕම මේවා ඇති වෙලා ධානසිත උපදිනවා මාර්ගේ යනකොට. ඒ කාලේ ගොඩක් අය කලේ මාර්ගසිත උපදවාගෙන ධානසිත උපදවාගත්තේ. මේ ධානසිත උපදවාගෙන තමයි මාර්ගයට එකතු වුණේ යාලා. කලින්ම ඒගොල්ලෝ ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඒගොල්ලෝ මේ පංචස්කන්ධ කතා තිබ්බේ නෑ. හොඳට ආනාපාන සතියෙම වඩාගෙන හොත්තට පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ගොඩාක් අය හිටියා ඒ කාලේ. ඒ කාලේ හිමයි ගොඩක් හිටියා. දැන් මේ කාලේ අර කෙලෙසුන්ගේ උද්වේගයේ වැඩිකමට පටමත් ධ්‍යානෙ වුණත් උපදව ගන්නවා කියන එක බොහොම ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි ඒ කාලේ ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. දේවදත්ත වගේ භික්ෂුවකට පවා ධ්‍යාන සමාපatti තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ස්වභාවයෙන්ම ඒකට මිනිසුන්ගේ චින්තනයේ පෙළ ගැහිලා තිබුණා. අනික ඒකට ප්‍රධාන එකක් තමයි ඒගොල්ලන්ට අර හිත ඇතුලේ තිබුණා මේක කරන්න පුළුවන් කියන එක. ඒ කාලේ ගොඩාක් ධ්‍යානලාභින් හිටියේ. ඒ කාලේ ඒගොල්ලොන්ගේ ඔළුවේ වැඩ කළා මේ විදියට කළොත් ඒක කරන්න පුළුවන් කියලා. අද අපේ හිත කියන්නේ මට මේක පුළුවන් කියලා. මේ සිතට මේ මූලික අදහස ගන්න නැතුව කොච්චර වීරිය කළත් මේ හිත ඒ අවබෝධයට අදාළ මූලික தත්වයට දොරගුල් නැරගන්නේ. ඒකමයි ඇත්තටම අද වෙලා තියෙන්නේ. ඒ කාලේ මිනිසුන්ට අර හරියට ධ්‍යානලාභින් ඵල සමාපatti උපදවා ගත්ත අය ගොඩාක් ඉන්නකොට ඒගොල්ලෝ දකින්නකොට ඒගොල්ලන් නිතර නිතර අර ප්‍රකටව හමු වෙනකොට හැමෝගෙම හිතේ වැඩ කළා නෑ මෙයාට පුළුවන් මටත් පුළුවන් කියලා. මට බැරි වෙන්න බෑ. මටත් මේ ආධ්‍යාත්මික தත්ත්වේ මේ කියන ආධ්‍යාත්මික ස්තරවලට එකතු වෙන්න මට බැරි නෑ කියලා ඒගොල්ලෝ ඒ කාලේ දැනගෙන හිටියේ. දැන් අද වෙලා තියෙන්නේ අද අපි බණහඬ එනකොටම ඔළුවේ වැඩ කරනවා මේ ඇත්ත තමයි. ඉතින් ওই ධ්‍යාන සමාපatti ඵල සමාපatti අරව මේවා තියෙනවා තමයි. නමුත් මට නම් ඕක හරියන එකක් නැහැ. ඇයි? මම ටිකක් භාවනාත් කළා. ඒ කාලේ ඉඳලා භාවනා කළා. ඉතින් මට නම් මේ ප්‍රීතියක් සැපයක්වත් භාවනාවෙන් ඉපදිලා නැහැ. හරියට චිත්ත ඒකාග්‍රතාවයවත් නැහැ. ඉතින් මට නම් ඕක හරියන්නේ නැහැ වගේ එකක් ඇතුලේ තමයි ඔයගොල්ලෝ ධර්මයට එන්නෙම. එතකොට සිත කොහොමත් බන්ධගාමි වෙලා ඉවරයි. ඒ නිසා ඕගොල්ලෝ ඉස්සල්ලාම මේකට ජවය හදාගන්න නෑ මට පුළුවන් මේක කරන්න. පුළුවන් කියලා ඒ ජවය හදාගන්න. ඒ ජවයත් එක්ක ඕගොල්ලෝ ධ්‍යාන උපදවන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඕගොල්ලෝ කරන්න ඕන කෙලින්ම අර බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධයට අදාළ විමර්ශනයකට මේක එකතු වෙනවා. අවබෝධයට අදාළ විමර්ශනයකට කෙලින්ම එකතු වෙන්න පටන් ගන්නවා. කොහොමද ඒකට එකතු වෙන්නේ? එකට එකතු වෙන්නේ ඒ පුද්ගලයාට අර ස්කන්ධයන්ගෙන් එයාට හුඟා ප්‍රකට ස්කන්ධයක් ගැන විමසන්න ගන්නවා. ඔක්කොම ස්කන්ධවල කතාව එකම කතාව. ඒතර ඔක්කොම ස්කන්ධවල කතාව තමයි සමුදය ධම්මං නිරෝධ ධම්මං. ඒක අවබෝධ කළාම රහත්. ඒක අවබෝධ කළාම විතරයි රහත් වෙන්නේ. රහතන් වහන්සේට මේ කිසිම වෙන ලොකු දැනුමක් තියනවා කියලා අපිට කියන්න බෑ. නමුත් බොහෝම ඉහළ පූර්ව බෘත පුණ්‍ය බලයක් තිබ්බ රහතන් වහන්සේලාට ඉතින් මේ අතීත භවයේ අරෝමයව පේන තත්වට උනාන්සේලාට දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජානන අරෝමයව තිබිලා තියෙනවා තමයි. ඔය එකක්වත් නැතුව රහතන් වහන්සේලා බිහි වෙනවා. ඒ සමාට උනාන්සේලාට හරියට බණ ටික කියාගන්නත් බෑ. එළියට ධර්මයේ කියන්න බෑ සමහර විට. සමහර රහතන් වහන්සේලා හිටියා උනාන්සේලා ස්මාරි පූර්ණ අවබෝධය කරා ගිහින් නමුත් ධර්මයේ කියන්න බෑ හරියට තවත් කෙනෙක් අවබෝධය කරා යන විදියට. එනිසා මේ අවබෝධය කරා යනවා නම් යම්කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම සියලු ධර්ම සමුදය වීමත් සියලු ධර්ම නිරුද්ධ වීමත් පිළිබඳ අවබෝධය තහවුරු වීම විතරයි වුවමනා කරන්න.
ඒක අවබෝධය තහවුරු කරගන්නම් සියලු ධර්මවල ආවෙනික තත්ත්වය ඕක කියලා ඔගොල්ලෝ හොඳට මනසින් දකින්න ඕනේ. ඊට පස්සේ එක ධර්මයක් පිළිබඳ විපස්සනාමය හැඩයක් අදන්න ඕනේ. ඒ සංඥාව ස්කන්ධේ නම් එතකොට සංඥාව කියන එක අපි තුල ගොඩනැගෙනවා ආයතන හයෙම්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා හය පැත්තින්ම සංඥා ගොඩනැගෙනවා. දැන් ওই හය පැත්තින්ම ගොඩනැගෙන සංඥාවලත් එකම ස්වභාවයක් තියෙන නිසා හය පැත්තින්ම බලන්න ඕනත් නැහැ. හය පැත්තෙන් තමයි බලන්න තමත් සරලයි. එක පැත්තකින් ඒකයි මම කිව්ව රස සංඥාව කියලා හිතමුකෝ. ඒතකොට රස සංඥාව විතරයි අපි අවබෝධයෙන් බලන්නේ. ඒතකොට රස සංඥාව පිළිබඳ රසයේ පදනම් කරගෙන ගොඩනැගෙන සංඥා ස්කන්ධයත් අවබෝධ කරනවා, රසයේ ස්වභාවයත් අවබෝධ කරනවා. එතකොට රසයේ ස්වභාවයත් රස සංඥාවේ ස්වභාවයත් දෙකම අවබෝධ කරනකොට ඊළඟ පියවරේදී උත්පත්ති භව, කම්ම භව කියන එක පැනවෙන එක කඩලා දාලා භව නිරෝධය සාක්ෂාත් කරනවා. අන්න ඕක තමයි අපේ ප්‍රධාන රටාවක් ඕක. එතකොට සංඥාව අඳුනගන්න එක, අඳුනගන්නේ මොනවද? සියල්ලම අඳුනගන්නවා තමයි. නමුත් අපිට තවත් අපිට සරල කරගන්න ඕන නිසා, අපිට වෙලාවකුත් අවකාශයකුත් නැති නිසා මේ අපේ ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුලේ රස සංඥා විතරක් ගන්නවා, ශබ්ද සංඥා විතරක් ගන්නවා, රූප සංඥා විතරක් ගන්න. ඔක්කොම සංඥා එක වගේනේ අඳුනගන්නේ. ඉතින් විවිධ අඳුනා ගැනීම් තියෙනවා තමයි, හැම පැත්තෙම එකම විදියටනේ අඳුනගන්නේ. දැන් රස සංඥාව විතරක් අවබෝධ කරනකොට එයා බලනවා මේ රස සංඥාව කියන එක හිතට වැටහෙනවා. වැටහෙනකොට රස සංඥාව වැටහෙනකොට මට මොකද්ද වෙන්නේ? ඒ හැම වෙලාවකම මා තුල රසේ උපාදානය වෙනවා. එච්චරයි වෙන්නේ. මට වෙලා තියෙන්නේ රස වැටහෙනවා, මට වගේම රහතන් වහන්සේට රස වැටහෙනවා, රහතන් වහන්සේටත් වැටහෙනවා, මේ රසය මටත් වැටහෙනවා, අපි දෙන්නටම රසේ වැටහෙනවා. එතකොට රසේ වැටහෙනකම තුන් භූමිය අණුවම මගේ පැවැත්ම තහවුරු කරන්නේ. ඇයි තහවුරු කරන්නේ? තේන රහතන් වහන්සේටත් මට වගේ වැටහෙනවනේ. රහතන් වහන්සේට තුන් භූමිය අණුව පැවැත්ම නිරුද්ධ වෙන්නත් මට සමුදේ වෙන්නත් රස වැටහෙන එකට මාව කවදාවත් තුන් භූමිය අණුව මාව අරන් යන්න පුළුවන්කමක් නැහැ. එතකොට රස වැටහෙන එක ඇතුලේ මට මොකද්ද වෙන්නේ? අර උත්පත්ති භව, කම්ම භව කියන එක පැනවෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නය. උත්පත්ති භව කියන එක මොකද්ද? උත්පත්ති භව, කම්ම භව කියලා කියන්නේ මම රස මතක තියා ගන්නවා. මේ මතක තියාගත්ත රසය අයින් කරන්න අමාරු නිසා තමයි විදර්ශනාවේදී අතීත, අනාගත, වර්තමාන කියලා තුන් කාලෙම විදර්ශනා කරන්නේ. ඒ කියන්නේ අතීත මතක තියාගත්ත රසය අමතක කරන්න බෑ. ඒ රසය හැම වෙලාවකම මතකයි. ඒ නිසා මේ යම් කෙනෙකුට කැවුම් කණ්ඩෝ නැහැ, කැවුම් මේසේ තියනවා දැක්කත් දිවට කෙල උනන්න ගන්නවා. ඇයි? රස මතකයිනේ. ඒකයි ඒ වෙන්නේ. අතීත රසය යා මතක තියාගෙන ඉන්නවා. ඒ මතක තබා ගැනීම කියන්නේම කම්ම භව. ඒ කර්ම භවයේ ඉන්න නිසායි කටට කෙල උනන්නේ. මා භවය තුල වාසය කරනවා කියන එක දකින්න, කේක් කෑල්ල දකින්නකොට මට කටට කෙල උනනවා නම් ඒ මා තුල කර්ම භවය නිසා, වෙන එකක් නිසා නෙමෙයි. ඇයි? කලින් ගිය මාසේ කාපු කේක් වල රසය අද මතකයි මට. ඒ නිසා කේක් කන්න ඕනේ, මට ගෙනත් දෙන්න ඕනේ කවුරුත් කේක්. නමුත් කේක් එක දකිනකොටම මට රසට දිවට රහ වැටෙහෙන්න ගන්නවා. තවම රස විඳලා නැහැ, මතකයේ තියෙනවා. අන්නේ මේක, ඒ කියන්නේ ආ භවයේ තුල වාසය කරන එකටම යෝක වෙන්නේ. ඊට පස්සේ ওই කේක් හොයාගෙන ගිහින් කන්න හිතෙන එක, ඒතර ඒ හොයාගෙන ගිහින් කන්න හිතෙන මට්ටම තමයි උප්පත්ති භව කියන්නේ. එතකොට ওই සංඥාව ඇතුලේ රහතන් වහන්සේ ওই දෙකම නැහැ. රහතන් වහන්සේට, ඒ කියන්නේ රහතන් වහන්සේ කේක් කන්නේ, කැවුම් කන්නේ නෙමෙයි, උන්වහන්සේ ඒක වළඳනවා. හැබැයි උන්වහන්සේට නැත්තේ උත්පත්ති භව, කම්ම භව කියන දෙක නැහෙනේ. රහතන් වහන්සේට අර රස වැටහෙන එක ඇතුලේ උත්පත්ති භව, කම්ම භව කියන එකම දෙකම නැහැ. මොකද රස මතක තියාගන්නෙත් නැහැ, මතක තියාගත්ත රසේ හොයාගෙන යන්නෙත් නැහැ ලෝකේ පැත්තට. ඒ යන්නේ නැත්තේ ඇයි? රාතනසීට කාරණා දෙකක් නිරුද්ධ වෙලා තියෙනවා. එකක් තමයි අවිද්‍යාවත් කඩා වැටිලා තියෙනවා, ආත්ම දෘෂ්ටියත් කඩා වැටිලා තියෙනවා. එතකොට එහෙනම් මේ භවය යම් තැනක පැනවෙනවද? ඇයි භවය පැනවෙන්නේ? භවය යම් තැනක පැනවෙනවද? ඒ භවය පැනවෙන්නේ, භවය කියනකොට උත්පත්ති භව සහ කම්ම භව, රස මතක තබා ගැනීමත් මතක තබාගත්ත රසේ හඹාගෙන යෑමත්, උච්චරයි ලෝකේ කියන්නේ. සියා ඒතකොට මේ රසයට විතරද අදාල නෑ, රූපයටත් අදාලව ඕකමයි, ශබ්දයටත්. ඉතින් ඔක්කොම අවබෝධ කළා වගේ තමයි එකක් අවබෝධ කළාම.
එකයි මේ තවත් සරල කරලා සරල කරලා එක කොනකින් අවබෝධ කරගෙන සියල්ල සමුදේවි සියල්ල නිරුද්ධ වී යනවා කියලා පොදු ලක්ෂණ හැම එකටම ආදේශ කරලා වඩන්න පටන් ගන්නවා. එක තැනකදී එක මිටකට අල්ලගෙන. එතකොට සම්පූර්ණයෙන් කෙලස් ටික කැඩිලා යනවා. නමුත් මේ ඔක්කොම එකින් එක කරගෙන යන්න භාවනාමය වශයෙන් වුණත් අපිට මේ වෙලාවක් එහෙම නැහැ පින්වත්නි. හිතන්න නම් එපා තව වෙලාව තියෙනවා කියලා. තව වෙලාව තියෙනවා කියලා වැටහෙන කමම පින්වත්නි ඕගොල්ලන් අමාරු වටනවා. ඒ නිසා ඔය ඇත්ත හොඳට මේක ඔළුවට ගන්න. මේ ධර්මයේ ඇහෙන්නෙම ඔයගොල්ලන්ගේ වාසනාවකට. මේ ධර්මයේ ඔයගොල්ලන්ට ඔරොත්තු දෙන්නෙම ඔය ඇත්තුන්ගේ වාසනාවකට. මේක තේරෙන්නෙම වාසනාවකට. අවබෝධය කරා යන්නේක පහසුයි. ඒක අමාරුයි කියලා ගන්න මේපා ඇතුළට. ඒ කාල ඒක අමාරුයි කියලා ගත්ත තාක්කල් අපිට ධ්‍යාන සමාපatti අරවම ඔක්කොම අතුරුදහන් වුණා අපේ ජීවිතේ. මොකද මේ සිතත් එක්ක කරන විශාල ගනුදෙනුවක් ඇතුලේ තමයි අපට ලෝකෝත්තර මට්ටමට අපේ ඇතුළාන්තය ඔසවලා තියන්න වෙන්නේ. ඉතින් ඔසවලා තියන්නේ කොහොමද? හිත පටන් ගත්ත තැනම මන්දගාමි වෙලා නා. සිත පටන් ගත්ත තැනම මන්දගාමි වෙලා. ඒකයි කාලාන්තරයක් ධ්‍යාන සමාපatti ලෝකයේ මිනිසුන්ට අයිති නැති වුනේ. ඒ කාලෙම නෑ. ඒ කාලේ මිනිසුන්ගේ ස්වභාවයෙන්ම මේ පින තිබුණා. ප්‍රතිසන්දියේදී මේ අවකාශයේ තිබුණා. අනිත් එක තමයි මිනිසුන්ගේ ඔළුවේ වැඩ කළා. මේ ධ්‍යාන සමාපatti උපදවා ගත්තායි භාවනා කරන හොඳට බලන්නකො. භාවනා කරන අය නිතර ඉන්න තැනක ඉන්නකොට අපිටත් හිතෙනවනේ භාවනා කරන්න. ඒක ස්වභාවයක්. නිතර අරකු බොනාය ළඟ හිටියොත් එයත් නිකම්ම බොන්න පෙළඹෙනවා. ඒක ස්වභාවයේ අපේ හිතේ හැටි. නිකම්ම හුරු වෙනවා අපි ඒකට. ඒක තතියයි දෙකයි මාසේ යන්න ඕන. ඉතින් අර භාවනා කරන අයම නිතර දකින්නකොට භාවනාවෙන් විවිධ අධ්‍යාත්මික තලයන්ට තමන් ඔසවා තබපු අයම දකින්නකොට එයාගේ ඇතුළාන්තයත් ස්වභාවයෙන් මේකට අනුව හැඩ ගැහෙන්න පටන් ගන්නවා. ඒකට අනුව හැඩ ගැහෙන්න පටන් ගන්නවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද? අර අඳුනගන්නකෙත් අඳුනගන්න ඔක්කොම අත්දකින්න ඕනේ. අඳුනගන්න මට්ටම යා තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයකට රස දැනෙන මට්ටම කියන එකනේ අපි මේ සාකච්ඡාවේදී කතා කළේ. ඒ රස දැනෙන මට්ටමේදී මටත් රස දැනෙනවා, පසේ බුදුරජාණන් වහන්සේටත් රස දැනෙනවා, රහතන් වහන්සේටත් දැනෙනවා, මගඵලලාභීන්ටත් ඔක්කොටම රස දැනෙනවා. එතකොට කැවුම් කනකොට ඔක්කොටම එක වගේ රහයි. එතකොට මට වෙන්නේ මොකද්ද? මට රස මතකයකට යනවා. රස මතකයකට යනවා. රස මතක තියාගන්නවා. අනිත් මතක තියාගන්න එක කම්ම බව. ඊට පස්සේ මතක තියාගත්තොත් මතක තියාගන්නකොටම හිතේ ඇතුලේ තියෙනවා කාරණා දෙකක්. මොනවද ඒ කාරණා දෙක? ආත්ම දෘෂ්ටියයි අවිද්‍යාවයි. ඔය දෙක ඇතුලේමයි මම මතක තියාගෙන තියෙන්නේ. එතකොට දැන් රහතන් වහන්සේටත් මේ වැළඳුවේ මොනවද කියලා අමතක නෑ දවල් වෙනකොට. රහතන් වහන්සේට වැළඳුවේ මොනවද කියලා මතකයි. අද දානි දුන්නේ කවුද කියලා මතකයි. ඒකනේ ගාය ආරාමයට ගිහින් දම් සභාවේදී වළඳපුවා හම්බ වුණ අය ගැන කතා කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම මිනිස්සෙක් හම්බුණා. සම්මා දිට්ඨියක් නම් තිබෙන්නේ නැහැ. නමුත් මං එයාට උපකාර කළා. බුදුරජාණන් වහන්සේ වුණත් භාග්‍යතුන් වහන්සේ සමහර වළඳපු සංසිද්ධි ගැන ඇවිල්ලා දහම් සභාවේදී ආයි කියන්නේ මතකයිනේ. එතන මොකද්ද නැත්ති? අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙකම නැහැ. අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙකම තිබුණොත් මොකද්ද වෙන්නේ? ආයත් රහ බලන්න හිතෙනවා. ආයත් රහ බලන්න හිතෙනවා. ඒතර රහ බලන්න හිතුනම රස හොයාගෙන යන්න වෙනවනේ. ඒතර රස හොයන්නේ අපි කොහෙන්ද? රස හොයාගෙන යන්න වෙනවා. හොයාගෙන යන්නේ දිවෙන් නෙමෙයි. රහ හොයා ඇසින් නෙමෙයි රහ හොයාගෙන යන්නේ දිවෙන්. එතකොට දිවෙන් රස හොයාගෙන යනකොට ඒ රස දැනෙන මට්ට රස හොයනකොට පහළ වෙනවා නැවතත් නාම රූප පරම්පරාව. ජීවහා විඥානේ පහළ වෙනවා. ඒ ජීවහා විඥානේ පහළ වෙන එක තමයි උත්පත්ති භව. උත්පත්ති භව කියලා කියන්නේ ඔන්න ඔය දෙක. අර කර්ම භවයේද උත්පත්ති භවයේද යා කරන්නේ අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටිය. දැන් අභියෝගයේ වෙන්නේ හොයාගෙන යෑම නෙමෙයි. හොයාගෙන යන්න උනේ අවිද්‍යාව නිසානේ. ඒ නිසා අවිද්‍යාව කඩන්න විතරයි අපේ අවධානේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යා නීවරණානං මහණෙනි මේ අවිද්‍යාව කියන නීවරණයත් තණ්හා සංයෝජනානං තණ්හාවේ සංයෝජනයත්. ඒතර තණ්හාවේ සංයෝජනේ පැනවෙන්නේ අවිද්‍යාවේ නීවරණේ නිසා. අවිද්‍යාවේ නීවරණේ නිසාමයි තණ්හාවේ සංයෝජනේ පැනවෙන්නේ. පින්වත්නි මේ සත්‍යාගයේ පැවැත්මේ අම්මයි තාත්තයි වගේ අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ. ඒ නිසා අවිද්‍යාවේ නීවරණයත් තණ්හාවේ සංයෝජනයත් නිසයි මහණෙනි තුන් භවයේම සත්‍යයක් කැරකෙන්නේ කියලයි අපට අපගේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ.
එහෙමනම් මෙන්න මේ අනුදැන වදාළ රටාව අපි හරියටම ගත්තොත් මේක පින්වත්නි හැමෝටම ගන්න හිතෙන්නේ. දැන් බලන්න අපි ඇසුරු කරන කොච්චර අය ඉන්නවද? මේ අපිව ඇසුරු කරන අය ඉන්නවා. එයාලා මේක ගන්නෑ කවුරුත් අපින්. දැන් ඔය අපි ඉන්න තැන්වලට එන යන වැඩ කරන අය ඉන්නවා. මේ පින්වත්නි සමහර මිනිස්සු නිකන් මේ දැන් සමහර වෙලාවට අපිව බොහොම කිට්ටුවෙන් ඇසුරු කරන කෙනෙකුට මේක කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? දැන් රියදුරෙක් කියලා හිතන්නකො. දැන් අපිත් එක්කම යනකොට යාර කොච්චරකින් ප්‍රයෝජනයක් ගන්න, ඒක එන්නේ නැහැ යාට. ඇයි? මේ ඥාණිය නැහැ. ඒ ඥාණිය නැති කෙනාට අපි ඔළුව අත ගගා කියන්න යන්නේ නැහැ. ඔයා භාවනා කළාද නැද්ද? එහෙම අහන්න යන්නේ නැහැ. ඒතර දැන් සමහරට ඒකට අවකාශය ඇත්තටම නැහැ ගොඩක් අයට. නමුත් ඕගොල්ලන්ට දැන් බලන්න මේ අය කොච්චර බණ කියවලා තියෙනවද? ඕගොල්ලන්ට ඒ අවකාශය තියෙනවා. ඒකනේ මේ බණ කියවන්න හිතෙන්නේ. දැන් සමහරලාට අපිත් එක්ක එකට වාහනය යනවා. අපිත් එක්ක මේ අපිට බොහොම සුහදශීලීව වැඩ කටයුතු වලට උපකාර කරනවා. කවදාවත් එහෙම පිරිනිවන් පානික පිළිබඳව කතාව ඉගුල අහන්නේ අපි. සෝවන් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. දැන් සමහර මහත්තුරු ඉන්න උගත් දැන උගත් හරි සත්පුරුෂ අය අපිව බොහොම කිට්ටුවෙන් ඇසුරු කරනවා. කවදාවත් එයා කියන්නේ මට සෝවන් වෙන්න උවමනයි, බැරිද උදව් කරන්න? අහන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒ උවමනාවක් තියෙනවා. එතකොට දැන් මේ අපිත් එක්කම ඉන්න අය ඉන්නවා පින්වත්නි. සමහර අවුරුදු 10 12 අපිත් එක්ක මේ බොහොම අපි කරන පින්කම් වලට සම්බන්ධ වෙලා හිමින්න කවුරු සමහර අය අහන්නේ නිකන්වත්. මේ සෝවාන් වෙන්න බැරිද මේ කාලේ? සෝවාන් වෙනවා නම් මම මොනවද කරන්න ඕන කියලා හිම අහන්නේ. හේතුව අර ඥාණය නැහැ. සමහර අය දැනුගත් අය ඒක අහන්නේ. එතකොට දැන් ඔයාලට මේකට එන්න හිතෙන එකම ලොකු ජයග්‍රහණයක්. දැන් ඕගොල්ලෝ මේකට අදාළ වැඩේ කරන්න ඕන. එතකොට ඕගොල්ලන්ට තියෙන විශාලම කනස්සල්ල පේන්න ඕන. ලොකුම කනස්සල්ල පේන්න ඕන. මොකද්ද කනස්ස? අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි. ඕක තරම් මාව තුන් භවයේ තුල කරකවන වෙන එකම සාධකයක්වත් නැහැ. රාතා මේ නමුත් දැන් ඕක දකින්න නැති වුණාට පස්සේ යාට හැම වෙලාවකම අභියෝගයේ විදියට පේන්නේ අඳුන ගන්න මට්ටම. සංඥා ස්කන්ධය. සංඥා ස්කන්ධය කියන එක රහතන් වහන්සේටත් පහළ වෙනවනේ. එතකොට රහතන් වහන්සේට ඒ කනස්සල්ල නැහෙනි. එහෙනම් මම අඳුන ගන්නකොට මට කනස්සල්ලක් තියෙන්න බෑ. අපි අඳුන ගන්නවා කියන එක අපි අඳුන රස අඳුන ගන්නවා කියන එක අපි දෙදෙනාටම එක වගේ දැනෙනවා. හැබැයි රහතන් වහන්සේට අර උත්පත්ති බව කම්ම බව කියන එක නැහැ. රස මතක තබා ගැනීමත් ඒ රසය හඹාගෙන යෑමත් නැහැ. ඇයි නැත්තේ? රස මතක තබා ගැනීමත් කැවුම් කනකොට ඇති වෙන රසය දෙන්නටම සමානයි. ඒක එකෙකුට පැනිරහ විදියට වැටෙනවා. අනිත් කෙනාට මොකක්වත් වැටෙන්නේ නැහැ නෙමෙයි නෙමෙයි. මොකද රහත් වෙනකොට දිවට මොකක්වත් උන්නේ නැහෙනි. දිව වෙනද වගේම වැඩනි. දිව තුල සිද්ධ වෙච්ච මොකක්වත් සංසිද්ධියක් වෙලා නැහෙනි. රහත් වෙනකොට නිකන් රසනහර ඔක්කොම මිය ගියා නෙමෙයිනි. මොකද රහත් වෙනකොට දිව අදාළම නැහෙනි රහත්කමට. ඒතර රහත්ුනේ සම්පූර්ණයෙන් හිතනේ. රහත්කමයිති සම්පූර්ණයෙන් මානසික සාධක විශ්ේ මිසක් භෞතික සාධක විශ්ේ අරහත්වේ සංග්‍රහ කරලා අපි කතා කරන්නේ නැහෙනි. එතකොට රහත්ුන් නැහැ දිවක්. රහත්ුන් නැහැ දත්. රහත්ුනේ සිත අරහත්ත්වයට පත් වෙන. එතකොට රස දැනෙන දිව කලින් උපද්දවලා තියෙන නිසා කලින් වගේම රහ දැනෙනවා. කලින් කෑම කනකොට දැනිච්ච රහමයි දැනුත් දැනෙන්නේ. එතකොට රහත් මොකද්ද උන්නේ? උනේ මට උත්පත්ති බව පැනවෙනවා, කම්ම බව පැනවෙනවා. මම රස මතක තියා ගන්නවා. ආයේ හෙටත් ඒ රහ හොයාගෙන යන්න පුළුවන් මට්ටමට කෙලෙස් මිශ්‍රව මාතුල ගොඩ නැගිච්ච මතක ධාරිතාවයට එකතු වෙච්ච තත්වයක් තියෙනවා. රහතන් වහන්සේට ඕක නැති නිසා රහතන් වහන්සේට අර රස මතක තියා ගැනීමක් නැහැ. රස මතක තියා ගැනීමක් නැහැ කියලා කියන්නේ රහ අමතකයි කියන එක නෙමෙයි, රසය හඹාගෙන යන මට්ටමට මතක තියාගෙන නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දානි දුන්න කෙනා ගැන, යා දුන්න දානමාන ගැන ආයෙත් දහම් සභාවෙදි කියන්නේ රස මතකයි. හැබැයි ඒ රසය හඹාගෙන යන මට්ටමට කෙලෙස් මිශ්‍රව මතක නැහැ. ඇයි නැත්තේ? ඒකට හේතුව තමයි රහතන් වහන්සේට අවිද්‍යාවත් නැහැ, ආත්ම දෘෂ්ටියත් නැහැ. ඒ දෙකම නැහැ. එතකොට ඔන්න ඔය දෙක තමයි අපේ කනස්සල්ල. හැම බෞද්ධයෙක්ම අවිද්‍යාව කනස්සල්ල විදියට දැක්කොත් ආත්ම දෘෂ්ටිය මා තුල ගොඩනැගිච්ච බරපතලම අවකාශය, සසරට මාව එකතු කරන බරපතලම අවකාශය ආත්ම දෘෂ්ටිය කියලා දැක්කොත් අන්නේ දකින්න හැකියාව තමයි උවමනා කරන්නේ. ඒ දකින්න හැකියාවත් එක්ක අර අඳුනා ගැනීම මට්ටම ඇතුලේ උත්පත්ති බව කම්ම බව දෙකම පැනවෙන්නේ අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි වන නිසා
එයා මොකක්ද කරන්න ඕන? අවිද්‍යාව කැඩෙන විදිහට. අවිද්‍යාව කැඩෙනකොට මතුවෙන්නේ මොකද්ද? සංඥාව සමුදය වී ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. එච්චරයි. ඒ සංඥාව සමුදය වී රස සංඥාවම කියලා ගමුකෝ. ඔක්කොටම මොක අදාළයිනේ? රස සංඥාව සමුදය වී ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියන එක අවබෝධ කළොත් රස මතකේ කෙලෙස් මිශ්‍රව රස මතකයකට යන්නෙත් නැහැ. කෙලෙස් මිශ්‍රව රස හොයාගෙන යන්න හිතෙන්නෙත් නැහැ. සමහර අය රස හොයාගෙන යනවා. ඒ සමහර මේ ඒ රහ හොයාගෙන සමහර මිනිස්සු කිලෝමීටර් ගණන් යනවා. මට එහෙම හම්බෙලා තියෙනවා සමහර මිනිස්සු. ඒගොල්ලෝ ඒ රසය වෙනුවෙන් තමයි අනුවරෙලිය ගිහින් තියෙන්නේ. එතකොට එයාට ඒ රසයේ අවුරුදු 10කට කලින් කාපු රසයේ සම්බන්ධ කෙලෙස් මිශ්‍රව මතකයක් තියෙනවා. අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය පාදක වෙච්ච මතකයක් තියෙනවා. එතකොට ඒ මතකය අවිද්‍යාව සහ ආත්ම දෘෂ්ටිය පාදක කරගෙනයි නැත්තේ. දැන් අපිට පේනවා එක වෙලාවක සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේගේ අම්මා හදපු කැඳක් ගැන මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා. ඒ කියන්නේ අම්මා ඒ කාලේ පැවිදි වෙන්නත් කලින් හදපු කැඳ ගැන සාරිපුත්තයන් වහන්සේට මතකයි. හැබැයි අර අවිද්‍යාව ආත්ම දෘෂ්ටිය පදනම් නොවන නිසා ඒකේ රස තණ්හාවකුත් නැහැ. ඒ රසේ හඹාගෙන යන්න කියලා හිත ඉල්ලා සිටින්නෙත් නැහැ. ආත්ම දෘෂ්ටියට රසය හඹාගෙන යන්න කියලා හැම වෙලාවෙම ඉල්ලා සිටිනවා. මොකද ආත්ම දෘෂ්ටිය කේන්ද්‍රගත වුණාම ඒ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන ගොඩනැගෙන වේදනාවත් එයා අභිනන්දනය කරනවා. ඒක මේ හිතේ ඇති. මේ එක කෙලෙසයක් නිසා අතිරේක කෙලෙස් ගොඩාක් එක්ක මේ හිත හැප්පෙන්න ගන්නවා. ඉතින් මේ හිතේ ස්වභාවයක් ඒක. එතන දැන් මෙතනදී අපි මොකද්ද කරන්න ඕන? අවබෝධ කළ යුත්තේ රස තණ්හාව පෙර නොතිබී සමුදේ වී ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියලා. ඕකට භාවනා කරන්න ඕනනේ. එතකොට යා මොකද්ද කොහොමද භාවනා කරන්න ඕන? එයා භාවනාවෙන් දකින්න ඕන රස සංඥාව වනාහි, රසය අඳුනා ගන්නවා කියන එක වනාහි මානසික සාධකයක්. ඒක බාහිර කැවුම් වලටවත් කේක් වලටවත් අයිති එකක් නෙමෙයි. ඒක මගේ සිත තුළ ගොඩනැගෙන තත්වයක්. සිතේ පැවැත්ම වනාහි ස්ථාවර එකක් නෙමෙයි සිත බිඳී යන එකක්. එතකොට මේ රස සංඥාව කියන එක බිඳී යන එකක් විදියට මෙයා දකින්න ඕන. දෙවෙනි පියවරේදී භාවනාවෙන් එයා මෙන්න මේ පියවර ටික කරලා බලන්න. දෙවෙනි මේ පියවර ටික කරන එක ඉලක්කය මොකද්ද? ආත්ම දෘෂ්ටිය බුරුල් කරන එක, අවිද්‍යාව කඩලා දාන එක. ඔය දෙක කඩන්න තමයි දැන් මේ වෙන වැඩක් කරන්න වෙලා තියෙන්නේ. දැන් මේ වැඩේ කරන්න උනේ රසයේ මතක තියා ගැනීමක් තියෙනවා කෙලෙස් ඇසුරු කරගෙන, ඒ මතක තබා ගන්න එක උත්පත්ති භවය, මේ කම්ම භව. ඊට පස්සේ කෙලෙස් සහගතව මතක තබාගත්ත රසය ලෝකේ පැත්තට හොයාගෙන යන්න හිතෙනවා. ඒකට ඇහත් පාවිච්චි කරන්න හිතෙනවා. ඒ හොයාගෙන යන මට්ටම කම්ම භව, උත්පත්ති භව. එතන මේ දෙක ඇතුලේ දෝලණේ වෙන එකයි ගැටලුව. නැතුව රස වැටෙන එකවත්, රස දැනෙන එකවත්, රස මතක තබා ගන්න එකවත් නෙමෙයි ප්‍රශ්නය. ඒ මතක තබා ගන්නකොට මගේ ඇතුලාන්තයේ තුල තැවරී තිබෙන අවිද්‍යාවද ආත්ම දෘෂ්ටියද කියන දෙකයි ප්‍රශ්නය. දැන් මේක කඩන්න වෙන එකක් කරන්න වෙනවා. ඒකට තමයි විදර්ශනාව කියන්නේ. විදර්ශනා කළාට පස්සේ රස නොමැට හීයන්නේවත්, රස මතක හිටින්නේවත් නෑ. නෙමෙයි අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි දෙක දියාරු වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි අපි මේක කරන්නේ. දැන් මොකක්ද අපි කරන්න ඕන? දැන් මෙන්න මේ දෙයි කරන්න ඕන. ඔගොල්ලෝ මේ ටික කළොත් මේ ටික කරන දැන් ඒතකොට අර ධ්‍යාන අරෝමය නැහැ කියලා කනස්සල්ලටපත් වෙන්න ඕනේ. මේ ටික කරගෙන යනකොට යම් කිසි ආකාරයක අර ධ්‍යාන සිතට ආවේනික අධ්‍යාත්මික ප්‍රවේශේ මෝරලයි. එතනින් පස්සේ ධ්‍යාන සිතින් මාර්ග සිත උපදවා ගන්න පුළුවන්. නමුත් ඒ කාලේ පාවිච්චි කරපු ශිල්පීය ක්‍රම අපිට වෙනස් කරන්න වෙනවා මේ කාලේ. නමුත් මේ ක්‍රම භාග්‍යවතුන් වහන්සේ තුන් කාලයටම හරියන විදියට අපට අනුදැන වදාලයි තියෙන්නේ. ඒතර රස දැන් අපි ජීවහා දැන් අර රසය වැටහෙන එක, රස අඳුනා ගන්න එකම හොඳට විමසලා බලනවා. ඒ විමසලා බලනකොට ඒක මානසික தত্ত্বයක්, භෞතික தত্ত্বයක් නෙමෙයි. කැවුම් වලටවත්, කේක් වලටවත්, පළතුරු වලටවත් අයිති නැති එකක් විදියට Tamanගේ අභ්‍යන්තරිකව හටවගත්ත ධර්මයක් විදියට Taman දකින්න ඕන. එහෙම දකින්නකොට එයා දෙවෙනි පියවරේදී දකින්න ඕන මේක හටගatti කොහොමද කියලා. මේක හටගatti කොහොමද කියලා දකින්න ඕනේ. එතකොට රස සංඥාව වැටෙන්නේ කුමක් නිසාද? ලෝකයට රස අයිති නිසා නෙමෙයි. රස සංඥාව වැටෙන්නේ ස්පර්ශේ නිසා කියලා එයා දකින්න ඕන. දෙවෙනි පියවරේදී භාවනාවෙන් දකින්න ඕන ස්පර්ශේ නිරුද්ධ වෙනකොට රස සංඥාව නිරුද්ධ වී යනවා නේද කියලා දකින්න ඕන. අන්නේ දකින්න ශ්‍රාවකයා තුන්වෙනි පියවරේදී ස්පර්ශයෙන් හටගත්ත රස සංඥාව ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා නම්, එහෙම නිරුද්ධ වී යනවා නම්
එක අනිත්‍යයි නේද කියලත් දකින්න ඕන. අන්න විපස්සනාමය අවකාශය. එක අනිත්‍යයි නේද කියලා දකින්න ඕන. මේ රස සංඥාව කෙරේ තවත් සිතකින් මම නොබැඳිය යුතුයි නේද කියලා දකින්න ඕන. විරාගානුපස්සී විහෙරති. මේ රසය වනාහි, රස සංඥාව වනාහි, ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වී යනවා නේද කියලා දකින්න ඕන. එහෙනම් මේ රස සංඥාව කෙලෙස් මිශ්‍රව මතක තබා ගත යුතු නෑ නේද කියලා පටිනිස්සග්ගානුපස්සී විහෙරණින් බලන්න ඕන. ඔන්න ඔය විදියට බලන ශ්‍රාවකයා තුල මෝරන්නේ අන් කවර දෙයක්වත් නෙමේ, සම්මා දිට්ඨියමයි. එයා තුල මෝරන්නේ සම්මා දිට්ඨියමයි. එතකොට මේ සම්මා දිට්ඨිය මෝරනවා, දැන් මේ භාවනාවේ හැකියාවකුත් මෝරනවා. එතකොට දැන් සංඥාව පිළිබඳ යථාභූත ඥානය තියෙනකොට සම්මා දිට්ඨියක් තියෙනවා. ඊට පස්සේ මේ සංඥාව මා තුල මේ විදියට ගොඩනැගෙන්නේ ඇයි කියලා බලනකොට එයාට පෙර කුසල කුසල සංස්කාර පේනවා. කම්මස්සකතා සම්මා දිට්ඨියක් තියෙනවා. ඒත් එක්කම පින්නත් මේ යම් ශ්‍රාවකෙක් මේ සංඥාව ඇති වෙලා නැති වෙලා යන නිසා, ඒක ස්පර්ශයෙන් හටගෙන නිරුද්ධ වී යන නිසා, ඒක අනිත්‍යයි නේද කියලා බලනකොට විදර්ශනා සම්මා දිට්ඨියක් තියෙනවා. ඊට පස්සේ යා සංඥාවම චතුරාර්ය සත්‍යයට සංග්‍රහ කරලා බලන්න පටන් ගත්තොත් ඊළඟ පියවරේදී සංඥාව චතුරාර්ය සංඥාව කියන්නේ දුකක්මයි. මනාප සංඥා අමනාප සංඥා කියලා මේ අවිද්‍යාවයි ආත්ම දෘෂ්ටියයි ඇතුළේ මං ඇහුළුවාට සංඥාව කියන්නේ දුකක්මයි. දුක්ඛ සත්‍ය ඇතුළෙම බලනවා. එතකොට මාර්ග සම්මා දිට්ඨියත් මෝරනවා. එතකොට සංඥාව ඇති වෙලා නැති වෙලා යන බවට ස්ථාවර අවබෝධයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා ඵල සම්මා දිට්ඨිය කියලා. ඔන්න ඔය පියවර ටික කළොත් දැන් ලොකු දෙයක් කිව්වෙත් නැහැ. මේ ටික භාවනාවක් විදියට උඩේ විනාඩි 40ක් විතර පාවිච්චි කර කර කළොත් ධ්‍යානේ නැහැ, මගේ හිත වැඩෙන්නේ නැහැ, විසිරෙනවා, අරවා මේවා කී කී මෙහි කතාවලට එකතු වෙන්නේ නැතුව ඔය ටික කළොත් අර ධ්‍යානය කියලා ඔගොල්ලෝ අපේක්ෂා කරන දේත් වැඩි කාලයක් යන ඉස්සෙල්ලා ලබා ගන්න පුළුවන්. මොකද ඒක නිකන් සුස්ක විදර්ශනාව කියලා වෙනම පාඩමක් තියෙන්නේ. එතකොට ඔය ටික කළොත් නිවෙනවා. ඔය ටික නොකළොත් ඕගොල්ලෝ මොනවා කළත් නිවෙන්නේ නැහැ. දැන් බලන්න පුංචි දෙයයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි අපිට කවදාමත් භවයේ රැඳෙන්නේ නැති මට්ටමට අපේ ඇතුළ සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳීම පිණිස ලොකු දහම් දැනුමක් හොයන්න එපා. දැන් ඔය හොඳටම ඇති ඔය බණ ඇහුවා. හොඳටම ඇති මේ ධර්මයේ ඇසුරු කරේ. නමුත් ඔගොල්ලෝ බණහන එක හැමදාම කරන්න ඕන. මං කියන්නේ දැන් ඔගොල්ලෝ මේ බණහන්නේ මාර්ගයක් හොයාගෙන නම් ඔයාලට තව දුරටත් බණ ඇහුවට මාර්ගයක් අහුවෙන්නේ. හැබැයි මාර්ගේ පුරවලා ඉවර වෙනකම් බණහන්ඩ. කවදා හරි කමක් නැහැ, මගපල දක්වාම බණහන්ඩ. නමුත් දැන් බණ යහන එකකින් ඔගොල්ලෝ කරගන්න ඕන දේ දැන් මෙනුට කරගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ සමාධි කුසලතාවේ ඇතුලේ ගොඩනගා ගන්න ඕන தත්වයයි දුර්වල වෙලා තියෙන්නේ. ඒ தත්වෙට එකතු වෙලා දැන් බණහනවා වගේ මුදේවහ බණහන්ඩ. දැන් කරනවා වගේම බණදහම් වෙනුවෙන් කටයුතු කරන්න. හැබැයි දැන් ඕගොල්ලන්ට බණදහම් වෙනුවෙන් ලෝකෝත්තර මාර්ගයට අනුබලයක් ගන්න ඕන නම් ඒක දැන් අරගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලෝ අර භාවනාමය වශයෙන් මේ කුසලතාවය හදාන්න ඕගොල්ලෝ පුළුවන් නම් පින්වත්නි මේ කියාපු ටික හෙට උදේ ඉඳලා පැය භාගයක් කරන්න. පැය භාගයක් ඔය විදියට පියවර කීපයක් ඔස්සේ විමසන්න. පුංචි දෙයයි විපසන්නේ. සංඥාවක් නෙමෙයි රස සංඥා විතරයි විමසන්න කිව්වේ. ස්කන්ධත් නෙමෙයි සංඥා ස්කන්ධේ විතරයි විමසන්නේ කිව්වේ. ඉතින් බලන්න මේ සරල කරලා ඊටාම ස්වල්ප දෙයක් විමර්ශනය ඇතුලේ අර යථාභූත ඥාණය ගොඩනගා ගන්න රටාව බුද්ධ ශාසනය අපිට මාර්ගෝපදේශනයක් විදිහට පෙන්වලා තියෙනවා. ඉතින් එතකොට මේ පෙන්නපු එක ඇතුලේ භවයට අවකාශය ලැබෙන්නේ නැහැ. ඇයි? උත්පත්ති භවයයි කර්ම භවයයි දෙකම බිඳෙන ආකාරයටයි මේ විමසා බලන්නේ. ආත්ම දෘෂ්ටියයි අවිද්‍යාවයි දෙකම කඩා කප්පල් වෙන විදිහටයි මේ කල්පනා කරන්නේ. ඉතින් ඔය ටික නැති වෙච්ච තැනක පින්වත්නියා භවය රැඳෙන්න විදිහක් නැහැ. එයා නැවත ලෝකයේ ඇතුලේ ඉන්න විදිහක් නැහැ. එයා ලෝකෙන් අනිත් පැත්තේ ඉන්න ඕන, ලෝකෝත්තර මට්ටමේ ඉන්න ඕන. ඒ නිසා ඔයා ඇත්තු හැමෝටම මේ උතුම් දේශනාව, මේ හෝරාවක කාලයක් ධර්මශ්‍රවණමය කුසලය මේ පින්නතුන් සියලුම දෙනාට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අපි